മേദിനുള്ള ദേശീയ ക്രിക്കറ്റ് തരംഗാവലിയെ പറ്റി വായിക്കാൻ എത്ര സീമിത് പന്ത്വാർ തരംഗാവലി പന്ത്വാർ പണഹെ തരംഗാവലിയെ മേജർ ക്ലബ് ലിമിറ്റഡ് ഓവർ ടൂർണമെന്റ് കിളമേക്കിട്ട് കിയാണേ ഇതിൽ മേഖല അപ്പി ദിഗിന് ദിഗിടമ കഥാകരണ തീനോ അലുദ്ധ്യാക് നെമേ മേഘ സംബന്ധം അപ്പേ പ്രേക്ഷകർ സഹന അവധാനം ഇന്നോ മുഖദ് മെത്തന വെന്നേ കേല ക്ലബ് വിസി ദോ അപ്പി ദോ കാണ്ഡ ദേഹകട ബെദല എക്കൊള എക്കൊളഹ മമ കഥാകരാമി വിസി അട്ടവനിത വകേ തിബ് തരംഗ നമേ എതുകൂടെ ഇനിയും ദഹാട്ടകി ഇനിയും ദാഹതകം ലക്കുണു ദേശീയ പശു കരകണ്ട ബരിയുണ കേല കഥാവാക് ഏ വകേ തത്വയാക് തമായി ഒത്തന തീയെന്നേ ഹൈ സുവിശേഷി തത്വയാക് തിസ്വനിത തരംഗയക വാർത്താവനോ വിശേഷം എസ് എസ് സി കണ്ടായം സഹ പാണദുര കണ്ടായം അത്ര പവതി තරංගයක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. හැබැයි තවත් තරංග කිහිපයක්ම පැවැත්ුණා. ඒ තරංගවල 200 නම් කවුරුත් ගහලා නැහැ. ඒකත් කියන්නට ඕනි. එකම මට්ටමේ ස්වභාවයක යන්නේ. ඒතරම් හොඳ තත්වයක නැහැ. පිතිකරුවන්ගේ දක්ෂතාව කියන එක අනිවාර්යෙන් කියන්නට ඕනි මේ වෙන විටත්. ඉතින් කොහොම හරි SSC කණ්ඩායම ලකුණු 237ක් වාර්තා කරා. ඒතරම් බලපුවම නැතනම් තරංග 10ක් 12ක් විතර ASCII වාර්තා වෙච්ච මේ දෙවන 200 පසු කරගෙන යෑම ඉතින් ඔබ හිතන්න මොන වගේ තත්ත්වයක්ද මෙතන තියෙන්නේ කියලා ඒක නෙමෙයි කියන්නට හැදුවේ SSC කණ්ඩායමේ ඇත්තටම අපි දන්නවා මේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ගණනාවක් ක්‍රීඩා කරා මේ අවසාන තරගයේ වෙනකම්ම හැබැයි අද තරගය ටිකක් වෙනස් මොකද ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා මේ SSC ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කිරීමෙන් මොකද දැන් Zimbabwe 3 වෙනිදා එනවා එතකොට මේ පුහුණු කඳවුරු නැත්තම් ඒ සංජිතය සමග එකතු වෙලා ඇති මේ කණ්ඩායම ඒ නිසා කවුරුත් ක්‍රීඩා කරලා නැහැ සාමාන්‍යයෙන් බලපුවම චරිත් අසලංක තමයි නායකයා හිටියේ ඔහු නැහැ දසුන් ශානක නැහැ කුසල් මෙන්ඩිස් නැහැ අවිෂ්ක ප්‍රනාන්දු නැහැ නුවනිඳු ප්‍රනාන්දු නැහැ මේ කවුරුත් හිටියේ නැහැ ඉතින් නිපුන් දනංජයට තමයි නායකත්වය ලබා දීලා තියෙන්නේ ඒක අපි දන්නා කියන ක්‍රීඩකයන්ගෙන් ධනුෂ්ක ගුණතිලක උන්න ගහලා තිනවා ධනුෂ්ක ගුණතිලක නම් ආයෙත් අසාර්ථකයි ලකුණු 12යි ගහලා තින්නේ දැන් පිට පිට තරඟ තුනක දීම ලකුණු 20ක් වක් ගහ ගන්නට බැරි වුණා මතකයේ හැටියට ඉතින් කොහොම හරි ආයෙ දන්න ක්‍රීඩකයන්ට ඉන්නේ ප්‍රභාත් ජයසූරිය ගහනවා ජාත්‍යන්තර මට්ටමට ආපු ක්‍රීඩකයන් ආයෙ වෙන කවුරුත් නැහැ නමුත් නිපුන් දනංජය සාමාන්‍ය දන්න ක්‍රීඩකෙක් එතකොට ඔහු නායකයා විදිහට ගහලා ලකුණු 103ක් නොදවි ගහලා තිනවා පන්දු 122ක දී 4513ක් සමගින් ලකුණු 236ක් ගහලා තිනවා පන්දු 47ක් ඇතුළත කඩලු 6කට ඉතින් නිපුන් දරංජය ගහපු පළවෙනි තරගයෙන්ම ශතකයක් ලබා ගැනීමට සමත් වෙලා තිනවා ඒක තමයි විශේෂත්වය එතකොට අපි දන්නවා මේ හරියට නැතනම් ජාත්‍යන්තර කණ්ඩායමේ ඉන්න කවුරුත් හරියට ලකුණු රැස් කරේ නැහැ නමුත් නිපුන් දරංජය ආපු ගමන් ලකුණු 100ක් ගහලා තිනවා ඒක ඊටම විශේෂත්වයක් මොකද මේ ලකුණු නැති තරගාවලියක ක්‍රීඩකයෙක් ශතකයක් හරි නැත්නම් අරු ශතකයකට වැඩි යමක් ගැහුවොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම කැපිපෙන සිද්ධියක් බවට පත් වෙලා තිනවා මොකද ලකුණු නැති තරගාවලියක් ඉතින් ලකුණු නැති තරගාවලියක් මෙහෙම පවත්වලා මොකද්ද අවසානයේදී ප්‍රතිඵලය වෙන්නේ කියන එක නම් ඇත්තටම දන්නේ නැහැ බලධාරීන් තමයි ඒක තීරණය කරන්න ඕනි මොකද්ද මේකේ අවසාන ප්‍රතිඵලය කියලා ඉතින් ලකුණු 41යි ඉතින් 103ක් නිපුන් ගැහුවට ආයෙ ගහලා තින්නේ 41 වැඩිම ක්‍රිසන් සංජුල ඉතින් අනෙක් ක්‍රීඩකයෝ 20 ගණන් තමයි ගහලා තින්නේ අනෙකුත් ක්‍රීඩකයෝ ගත්තහම සාර්ථක නැහැ නිපුන් දරංචේ විතරයි මෙතන සාර්ථකම ක්‍රීඩකයා විදිහට අපර හඳුන්වන්නට පුළුවන් තව අර්ධ ශතකයක්වත් ගහන සමත් වෙලා නැහැ කවුරු ඒතොර හිතා ගන්න මොකද්ද තත්වය මෙතන කියලා එතකොට ඒ විදිහට තමයි අන්තර් සමාජ තරඟාවලිය යන්නේ SSC කණ්ඩායම ඉහළින් සිටිනවා තරඟ 8ක දී තරඟ 5ක් ජයග්‍රහණය කරලා ඉතින් SSC කණ්ඩායම තමයි වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ තරඟ 5ක් අනිත් කට්ටිය 4 ඉඳලා 5ලට තමයි ලබාගෙන තියෙන්නේ ඉතින් කොහොම වුණත් කියන්නට තියෙන කනගාටු කාරණය තමයි පිතිකරුවන්ට හොඳ තරඟාවලියක් නෙමෙයි බවයි පේන්න තියෙන්නේ අනිත් කාරණය තමයි සමහර පිතිකරුවෝ ලකුණු රැස් කරාට ඒ තරඟයේම සමහරක් පිතිකරුවන්ට ඉතාම දුර්වල විදිහට තමයි ක්‍රීඩා කරලා තියෙන නැත්නම් ලකුණු ලබාගෙන තියෙන්නේ කියලා පේන්න තියෙන මේ දත්තත් එක්ක වර්ෂා සහිත ස්වභාවිකුත් තියෙනවා සෑහෙන බාධා තියෙනවා මේ තරඟාවලියට වර්ෂාවෙන් හරියට ක්‍රීඩා කරගන්නට වෙන්නේ නැහැ ඉතින් මේ SSC පානදුර තරඟයත් අවසානයේදී අතහැරලා තියෙනවා වර්ෂාව නිසා ගොහුණත් කියන්නට තියෙන්නේ මේ පිතිකරුව නැත්නම් ශ්‍රී ලංකාවට දැන් අඩු වෙලා තියෙන පිතිකරුවන් ජාත්‍යන්තර මට්ටමට යන්න පිතිකරුවන් නැහැ ඒතොර මේ පිතිකරුවන් ටික මෙවැනි ක්‍රීඩා සමාජ තරඟාවලිය නැත්නම් අන්තර් සමාජ දේශීය තරංගාවලියකින් අපට ලෝක පූජිත ක්‍රීඩකයෝ ටිකක් බිහි කරගන්නට පුළුවන් වෙයිද කියන එක දැන් සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට තීරණ මට්ටමට වැඩි ඇවිල්ලා තිනවා මෙවර ක්ලබ් ටූර්නමන්ට් එක බැලුවා නම් නැත්නම් නිකන් බැලුවා නම් කියන්නේ ඔවුන්ගේ අවසානයේ දවස අවසානයේදී ලකුණු පූර්ව ඔබ නිකන් බලාගෙන ගියා නම් ඔබට තේරෙනවා අපේ ක්‍රිකට් අනාගතය නැත්නම් පිතිකරුවෝ කෝ කුමාර සංගක්කාරලා
Mahala Jayawardenala, Aravind Silvala, TM Dilshanla, Bihivecha, Sona Jayasuriyala Bihivecha, Ratada Kiyalath Hitenawa, Samaharak Welawata, Me Andara Samaja, Tarangavaliye, Lakunu Puru Balapuwama, Itin Kawuda Mewa Niweredi Karanne Kiyala Api Hariyatama Danne Ne, Tiyenne Itin Balan Inne Vitarai, Itin Mewara Nam Sahenna Avadanayak, Ape Prekshakayanta Gihilla Thiyenawa, Meke Durwala Mattama Gana Api Pravinyo Kiyenawa Ahang Indala Thiyenawa Durwalai Kiyala Namuth Loko අවධානයක් තිබ්බ නැහැ මොකද ජාති අන්තර් තරංග තිබ්බ නිසා නමුත් දෙසැම්බර් මාසෙදී ජාති අන්තර් තරංග නැති වෙච්ච නිසා අපි මේ ගැන ලොකු අවධානයක් යොමු කරා දැන් අවධානය යොමු කරාම පේනවා ඉතාම දුර්වල ස්ථානයක් කියලා ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් අංක 1 තිබ්බ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවක් තිබ්බ රටක් අද මෙහෙම වෙලා තියෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.